මේ ලබන සැප්තැම්බර් 21 වෙනිදා තියෙන්නේ ඡන්දයක් තුන් කොන් ඡන්දයක් කියලා තමයි දැන් තීරණය වෙලා තියෙන්නේ. ඒක තියෙන්නේ රට බේරගත්ත නායකයයි ඇඟ බේරගත්ත නායකයෝ දෙන්නෙක්ගේ අතරයි කියන එකයි මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. රට බේරගත්ත නායකයා කවුද? මගේ අම්මේ තාත්තේ. මම මේ කතා කරන්නේ ගෑස් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ලිපපත්තු කරපු ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ තෙල් ටිකක් නැතුව පොලිමේ ඉරිම මිනිස්සු ගැන නෙමෙයි. අඩුම ගානේ ලයිටුත් නැතිකොට, තෙලුත් නැතිකොට, ගෑසුත් නැතිකොට අම්මා තාත්තට කිව්වේ දර ටිකක් හොයන් වරෙන් ලිපපත්තු කරගන්න කියලා. මේ හොඳ ගෙවල් තියෙන මහත්තුරු, හොඳ ජීවත් වෙච්ච මිනිස්සු අපි හැමෝම මේ දුක වින්ද. මගේ අම්මේ තාත්තේ දර ටිකක් ගෙනාවට ගෑස් නෙමෙයි භූමි තෙල් බෝතලයක් හොයාගන්න බැරි වෙච්ච තිබ්බ රටක්. ඒක මතක තියාගන්න මගේ අම්මේ තාත්තේ. භූමි තෙල් බින්දුවක් නැතුව අල්ලපු ගෙදරින් අහනවා අද උඹලා කොහොමද කෑවේ කියලා. එනිසා මතක තියාගන්න තව දින 22කින් ඔබ හමුවට එන්නේ රට බේරගත්ත මිනිහා සහ ඇඟ බේරගත්ත මිනිසු දෙන්නගේ ඡන්දේ කියන එක මතක තියාගන්න. එදාට ඔබ තීරණය කරන් මොන පක්ෂක හිටියත් මොන තැනක හිටියත් මේ අවස්ථාවේ ඡන්දේ දෙන්න ඕනේ වෙන කාටවත් නෙමෙයි, රට බේරගත්ත රනිල් වික්‍රමසිංහට පවණයි කියන එක මතක තියාගන්න මගේ අම්මේ තාත්තේ. දරු දෙමව්පියනි, දැන් මාලිමාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාලිමාව කියන විදියට මාලිමාව ජයග්‍රහණය කළ අවසන්. හැබැයි අනුරයාට යන දන මුත්‍රා යනවලු. ඇයි කියලා ඔයාලා බැලුවා. චූ යන්න බය කියලා තියෙන්නේ ජනාධිපති වුණොත් කොහොමද කරන්න කියලා. දැන් අනුර කුමාරගේ කැබිනට්ටුව කවුද? අනුර කුමාරගේ මුදල් ඇමති කවුද? අනුර කුමාරගේ අධ්‍යාපන ඇමති කවුද? දැන් මුන් දින්නමයි කියමු. කල්පනා කරලා බලන්න. එයාම කියන වගේ කල්පනා කරලා බලන්න. කවුද අනුරගේ මිනිස්සු? සුනිල් අඳුරත්තිට පුළුවන්ද විදේශ රටකට ගිහිල්ලා ණය ටික කතා කරලා IMF එක කතා කරලා මේක විසඳගන්න පුළුවන්ද අම්මේ තාත්තේ? ගරු දෙමව්පියනි, අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ මිනිසුන්ට මතක ඇති ඔබතුමාලට චිට් ක්‍රමයක් දාලා QR කෝඩ් එකෙන් තෙල් දුන්නේ බොරු කරේ නෑ. මාසෙන් දෙකෙන් තුනෙන් හැමදේම සාමාන්‍ය අතර කරා. එක සුද්දෙක් ගාවේ නෑ, එක සුද්දෙක් ගාවේ නෑ. එයාපෝට් එක වහලා දාලා තිබ්බේ. ගරු දෙමව්පියනි, අද බලන්න එයාපෝට් එක. ඇයි මෙච්චර දේවල් වෙලා තියෙද්දි අපි අත්දැක බලන්න යන්නේ මගේ අම්මේ තාත්තේ? අපි අත්දැක බලලා එකපාරකුත් පරිප්පුවක් කෑවා. දෙවනි පාර රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා මගේ ආදරණීය අම්මේ තාත්තේ. වැඳලා ඉල්ලන්නම් ඔබේ දරුවෝ වෙනුවෙන්. ගරු දෙමව්පියනි, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය අත්දැකීමක් තියෙන මිනිහෙක්, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය පරිණතභාවයක් තියෙන මිනිහෙක් වේදිකාවට දුවලා ඇවිල්ලා ලොකු ලොකු ටෝක් දෙන කට්ටිය නෙමෙයි, මගේ මිත්‍රයා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන තමයි කියන්න ඕනේ. එතුමා දන්නවා මේ මොහොත වෙනකොට එයාම බස් දාලා, එයාම සනක ගෙනල්ලා, එයාම කතා කරන්නේ හැමදාම කතා කරපු කට්ටියට විතරයි. එක්සත් ජාතික පක්ෂේ අපි ඉන්නකොට අපිට මතකයි සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම සනක පෙන්නලා තමයි එතුමා දිරනවා කියලා පෙන්නුවේ. හැබැයි අද හිත ඇතුලෙන් ගෙදර ඇතුලේ කඩපෙලේ මන්සන්දියේ ඉන්න මිනිස්සු දන්නවා ඒගොල්ලම කොට දැම්මේ වෙන කවුරුත් නෙමේ රනිල් වික්‍රමසිංහ කියලා. වේදිකාවේ රැස්වීම වලට ආවේ නැති වුණාට අපි කරන්න ඕනේ එක වැඩක් තියෙනවා. ඉදිරි දින 22 ආදරණීය අම්මේ තාත්තේ, දින්නයි කවුරු හරි දෙයි කියලා ඉතින් ඉන්න එපා. ඉදිරි දින 22 රට බේරගත්ත රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔබතුමාලගේ සම්පූර්ණ ශක්තිය යොදවන්න කියන ආයාචනාව කරනවා මගේ අම්මේ තාත්තේ. නැත්තම් මේ දින 22 පස්සට දැම්මත් අවුරුදු පහක් දුක් විඳින්න වෙනවා. අවුරුදු පහක් කෙසේ වෙතත් මාස 6ක් යන්න ඉස්සෙල්ලා ආයි පොලිමකට යන්න වෙනවා කියන එක මතක තියාගන්න. සම මීට වඩා කතා කරන්නේ නැහැ. දරුදමෝපියනි, ආදරණීය මිත්‍රවරුනි, මම ආද ඔබතුමාලට මේ ජාය ලැබිලා කියනවා. මම එල්ලපු ආසනය වත්තල, මම වත්තල දිනනවා.
අපි ජාල අදිනමු මීගමු අදිනමු කටහන අදිනමු මිරවංගොඩ අදිනමු ගම්පහ අදිනමු අත්තනගල්ල අදිනමු මාර අදිනමු දොම්බෙ අදිනමු කැලණි අදිනමු බියගම අදිනමු ඒ කියමින් මේ මැතිවරණයේ මම අද කියනවා දිනන්නේ ගෑස් සිලින්ඩරේ රනිල් වික්‍රමසිංහ මහතා කියමින් රනිල් වික්‍රමසිංහ මහතාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වගේ මම කියන්න ලබන බොහෝ දුස්තු